ඇත්තම කිව්වොත් නිසංක ඔයගලන් තමයි ප්‍රශ්න අපිට දැම්මේ. විරාජ් ෆර්නාන්ඩෝලාගේ හිටපු උම්රෝ උම්රෝගේ වීඩියෝ එකක් අපිට පබ්ලිෂ් කරේ. ඇත්තම කිව්වොත් දැන් උම්රෝ මගේ ළඟ ඉන්නේ. උම්රෝ තමයි ලංකාවේ පළවෙනිම කේස් රෙජිස්ටර්ඩ් වෙච්ච බල්ලා ඩොග් වාජනිකා බ්‍රීඩ් එකේ. පස්සේ අපි බැලුවා මේ ඇත්තටම මේ ගෙනාවොත් අපිට සෙපරේට් හදන්න වෙයිද? මොකද මගේ ළඟ රොට්වයිලර්ස්ලා තියෙනවා. නමුත් ගෙනාවට පස්සේ අපි කේජස් වෙන් කරලා තිබ්බට එයා අනිත් අයත් එක්ක සෑහෙන සහයෝගයෙන් හිටියේ. ගෙදර කට්ටියත් එක්කත් එහෙමයි. කිව්වහම මේ බල්ලා දුවන පයින් විතර නෙමෙයි. මගේ ළඟ තියෙන ක්වලිටි එකක් ෂෝ ඩොග්ස් ක්ලානන් මගේ ළඟේ ඇඟ පසඟ ඊටසේ මගේ ළඟේ මේ දාත් හැම දෙයක්ම තියෙනවා. එතකොට ඒ ගැන දැනුවත් කෙනෙක්ගෙන් ඕන අපි බල්ලෙක් ගන්න. ඊට අමතරව පරිසරයක් අලුතෙන් හදන්න දෙයක් නැහැ මේගොල්ලන්ට. මේගොල්ලන් ගෙනෙලා ඕන කෙනෙක්ට කන්න බොන්න දීලා මේගොල්ලන්ගේ වෙලාවට ඉන්ජෙක්ෂන්ස් ටික දුන්නා නම් මේ බල්ලෝ හොඳ තත්ත්වෙකින් ඉන්නවා. මේගොල්ලන්ට අවශ්‍ය පොඩක් දුවන්න පයින් ඕන. මොකද මේගොල්ලන් කැලේට හුරු වෙච්ච බල්ලෝ. ඒක හින්දා මේගොල්ලන්ට දුවන්න ඉඩකඩ තියෙන්න ඕන. ඒ අරෙන්න කිසිම අමුතුවෙන් සංගසන්න පරිසරයක් අවශ්‍ය නැහැ ගෙදරකට. ඒ වගේම තමයි අයිබෝ සුබරසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔන්නද සිලෝන් පෙට් මීඩියා අද තෙල් තියෙනවා සුපිරි කන්ටෙන්ට් එකක් අරගෙන. ඉතින් ට්‍රේලර් එකේ දකින්නේදී අද අපි කතා කරන්න යන්නේ ඩොගෝ ආජන්ටිනෝ ගැන. නිකම්ම නිකන් ඩොගෝ ආජන්ටිනෝ නෙමෙයි, ලංකාවේ ඉන්න එකම ෆීමේල් කේස් රෙජිස්ටර්ඩ් එකම ෆීමේල් ඩොගෝ ආජන්ටිනෝ ගැන කතා කරන්න. ඉතින් මෙතනින් ඉස්සරහට මේ බ්‍රීඩ් එක අපි කලින් ඩොගෝ ආජන්ටිනෝ ගැන එක වීඩියෝ එකක් කරා. හැබැයි එතනදී ගොඩක් අය අහලා තිබ්බා කොහොමද පැටව ගන්නෙ, මේක බ්‍රීඩින්ස් කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒ ගැන කතා කරන්න ඕන අද අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් හොඳම තොරතුරුත් එක්ක අපි කතා කරමු. මෙතනින් එහාට අපි කලින් වීඩියෝ එකේ ඩීටේල්ස් කතා කරා ඩොගෝ ආජන්ටිනෝ ගැන. ඉතින් මේ වීඩියෝ එකේදී අපි බලාපොරොත්තු වෙනවා මේ බ්‍රීඩ් එක මෙතනින් එහාට අභිජනනය වෙලා ඉස්සරහට සමාජගත වෙනකොට, ඉස්සරහට ඔයාලා අතරට එනකොට ඩොගෝ ආජන්ටිනෝ ගැන කොහොමද හරියටම හදාවදාගන්නේ, ඉතින් ආදරෙත් එක්ක කොහොමද පවුලේ හොඳම සුරතලෙක් වෙන්නේ කියලා අපි කතා කරමු. ඉතින් යමු වීඩියෝ එකට. අපි එතනට ගිහිල්ලාම කතා කරමු. Fire spreading all around my room. My world's so bright, it's hard to breathe, but that's alright. Hush. වගේම ඩොගෝ ආජන්ටිනෝ ෆීමේල් මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතුලා ඉන්නවා ආචාර්ය ලලින්ද මුණසිංහ. ඉතින් අපි ලේසියට ඩොක්ටර් කියලා කතා කරමු. ඩොක්ටර් අපි අද වැඩසටහන ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. අයිබෝන් නිසංක. ඉතින් ඒ වගේම තමයි අද සිලෝන් පෙට් මීඩියා නරඹන ඔබවත් සාදරයෙන් පිළිගන්න ගමන් අපි කතා කරමු. ඩොක්ටර් අපි ඉස්සෙල්ල පොඩ්ඩක් ආරම්භයක් විදියට ඩොක්ටර් ගැන කතා කරොත්. මං ගැන මම දැනට ලංකාවේ නන් කෙමිකල් වාට ට්‍රීට්මන්ට් කන්සල්ටන් කෙනෙක්. ඊට අමතරව මම ලයිටෙක්නෝ ආයතනයේ CEO විදිහට වැඩ කරනවා. ඉතින් මගේ විනෝදාංශය තමයි මේ බල්ලෝ ඇති කරන එක. මොකද මගේත් කම්පැනි එකක් තියෙනවා මේ බ්‍රෑන්ඩ් මුනාස් කියලා. අපි ගොඩක් වෙලාට කරන්නේ බල්ලෝ මාළු ඉම්පෝර්ට් කරන එක. ඒ වගේම මේ හොඳ බ්‍රීඩ්ස් ලංකාවට ගෙනල්ලා ඉන්ට්‍රඩියුස් කරපු නැති අලුත් බ්‍රීඩ්ස් ගෙනල්ලා ඒගොල්ලන්ව ලංකාවේ ප්‍රමෝට් කරන එක තමයි අපේ මේන් අරමුණ. ඉතින් මේ දැන් ඩොගෝ ආජන්ටිනෝ කියන ටික ක්‍රයා බ්‍රීඩ් එක ලංකාවේ ලොකුවට නැහැ. ඉතින් ඇයි මේ ඩොගෝ ආජන්ටිනෝම තෝරගත්තේ? ඇත්තම කිව්වොත් නිසංක ඔයගලන් තමයි ප්‍රශ්න අපිට දැම්මේ. මොකද නිසංක තමයි මුලින්ම විරාජ් ළඟ හිටපු උම්රෝ උම්රෝගේ වීඩියෝ එකක් අපිට පබ්ලිෂ් කරේ. ඇත්තම කිව්වොත් දැන් උම්රෝ මගේ ළඟ ඉන්නේ. උම්රෝ තමයි ලංකාවේ පළවෙනිම කේස් රෙජිස්ටර්ඩ් වෙච්ච බල්ලා ඩොගෝ ආජන්ටිනෝ බ්‍රීඩ් එකේ. ඉතින් මේ බ්‍රීඩ් එක ගැන ඔයගලන් සවිස්තරාත්මකව ඔයගලන්ගේ වීඩියෝ එකේදී කියලා තිබුණා. ඉතින් ඒකදී මට ඉන්ට්‍රස්ට් එකක් ඇති වුණා මේ බල්ලා ගැන බලන්න. ඉතින් ගොඩක්ම ඔයගලන් හන්ටිං ඩොග් කෙනෙක් වුණාට හරිම හුරුතල්. මොකද උම්රෝත් එහෙමයි. මෙයා අපි ළඟදී ආවේ ශර්බියාවල ඉඳලා. ඉතින් ඒ ඕගලන්ගේ පෙට් මීඩියා වීඩියෝ එකෙන් තමයි මට ඇත්තටම මේ ආසාවක් ඇති වුණේ ඩොගෝ ආජන්ටිනෝ බ්‍රීඩ් එකට යන්න. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි සහ අහන්න සතුටුයි. ඉතින් දැන් මේ වෙනකොට ඩොගෝ ආජන්ටිනෝ මේල් විතරක් නෙමෙයි, දැන් අපි ගාව ෆීමේල් ඉන්නවා. ඉතින් මං හිතන්නේ මෙයා ලංකාවට දැනට ඇවිල්ලා වැඩි කාලයක් නැහැ. ඔව්. ඒතකොට අපි කතා කරොත් දැන් ඩොගෝ ආජන්ටිනෝ කෙනෙක් දැන් මෙහි බ්‍රීඩ් කරන්න යන්නේ. ඉතින් සහ කලින් මේල් ඩොගෝ ආජන්ටිනෝ මෙහෙට ගේන්න කලින්
කොහොමද එයාගේ පරිසරය ගෙදර හැදුවේ? අතන කිව්වොත් එම මට ඒකට ගොඩක්ම රුකුල්ලුනේ ඔයගලගේ වීඩියෝ එක. මොකද මේ වීඩියෝ එකේදී ඔයගලන් බල්ලගේ ඉතිහාසය ගැනම කතා කරා. ආවිසයට 1928 තමයි මුලින්ම ආජන්ටිනාවේ ඩොක්ටර් කෙනෙක් මේ බ්‍රීඩින්ග් පටන් ගන්න තියුනේ. පස්සේ අපි බැලුවා මේ ඇත්තටම මේ ගෙනාවත් අපිට සෙපරේට් හදන්න වෙයිද? මොකද මගලගේ රොට්වයිලර්ස්ලා තියෙනවා. නමුත් ගෙනාවට පස්සේ අපි කේජස් වෙන් කරලා තිබ්බට එයා අනිතයත් එක්ක සෑහෙන සහයෝගයෙන් හිටියේ. ගෙදර කට්ටියත් එක්කත් එහෙමයි. ගෙදරට එන අමුත්තොත් එක්කත් එහෙමයි. මම හිතන්නේ ඇත්තට සැරබල්ලෙක් නෙමෙයි. මේගොල්ලන්ගේ බ්‍රීඩ් එක ගැන කිව්වොත් මේගොල්ලන් දරුණුයි කිව්වට මේගොල්ලන් හරිම මේ හැමවම එක මිනිසුත් එක්ක යාළුයි. එහෙම කිසිම ප්‍රශ්නයක් තියුන්නේ නැහැ. කෑම බීමත් විශේෂත්වයක් නැහැ. අපි අනිත් රොට්වයිලර්ස්ට කන විදිහටමයි කන්නේ. මේගොල්ලන් හරි ජව සම්පන්න බල්ලෝ. මේගොල්ලන්ට දුවන්න ඉඩකඩ ඕන. මේගොල්ලන්ට එක්සයිසස් ඕන. ඒක අපි නිරන්තරව මේගොල්ලන්ට අවශ්‍යතාවය ලබා දෙන්න ඕන. එතකොට මේ බල්ලෝ නිරෝගීවත් ඉන්නවා. නිරෝගීවත් ඉන්නවා. ඊට පස්සේ තමයි මම ප්ලෑන් කරේ ෆීමේල් එකේ වුණොත් ලංකාවට ගේනවා කියන එක. ගේන්නන්නේ. ඉතින් ඩොක්ටර් අපි කතා කරොත් දැන් ඩොග් ආජන්ටිනා ෆීමේල් දැන් මේ වෙනකල් ලංකාවේ ඉන්නවා. ඒ වගේම තමයි කොල්ටි බ්‍රීඩ් එකක් මේ වගේ කොල්ටි කෙනෙක් කොහොමද තෝරගන්නේ? මොකද ඉම්පෝට් කරනකොට අපි අතින් අතගාල බල්ල නෙමෙයි අපි ඩොග් කෙනෙක් තෝරගන්නේ. ඇත්තටම හොඳ ප්‍රශ්නයක් යොමු කරේ දේශ්. මොකද දන්නවද? මේ බල්ලෙක් අපි ලංකාවට ගේන්න මේ දවස්වල කොරෝනා ප්‍රශ්නත් එක්ක ලොකු යාෆ්‍රේට් ප්‍රශ්නකුත් තියෙනවා. ඒතකොට මෙයා ලංකාවට ගේන්න ලක්ෂ 10ක් විතර 1 මිලියන් විතර වේ වෙලා තියෙනවා මට. නමුත් ඊළඟ ඔයා අහපු හොඳම ප්‍රශ්න තමයි මේ ලංකාවේ සතු ඇති කරන අය හොඳ බල්ලෙක් කොහොම තෝරගන්නේ කියන එක. හොඳ බල්ලෙක් කිව්වහම මේ බල්ලා දුවන පයින් විතර නෙමෙයි. මේගලංගේ තියෙන කලිටි එකක් ෂෝ ඩොග්ස් ක්ලානන් මේගලංගේ ඇඟ පසඟ ඊටසේ මේගලංගේ මේ දාත් හැමදේම තියෙනවා. එතකොට ඒ ගැන දැනුවත් කෙනෙක්ගෙන් ඕන අපි බල්ලෙක් ගන්න. ඊට අමතරව මේ බල්ලෙක් අපි ලංකාවට ආඩර් කරපු දවසේ ඉඳලා මෙයාගේ ෆොටෝග්‍රාෆ්ස් වීඩියෝස් අපි ඔක්කොම ඉල්ල ගන්න ඕන. ඉතින් ඒ වගේ මට බය නැතුව මතක් කරන්න පුළුවන් යුරෝ ඩොග්ස් ආයතනයේ අපි අයිතිකරු මිස්ටර් විරාජ් ෆර්නැන්ඩෝ එයා තමයි මට මේ බල්ලා ගෙනල් දුන්නේ. මගේ ගේන හැම බල්ලෙක්ම මට එයා ගෙනල් දුන්නේ. මොකද එයාගෙන් ගත්ත බල්ලෝ ඇත්තම හරි නිරෝගීමත් බල්ලෝ. ඒ වගේම මම බලාපොරොත්තු වෙන කල්ටි එකේ බල්ලෝ ඉන්නේ. ඉතින් ඒකෙන්ද මම විරාජ්ට ගොඩක් තැන්ක්ස් කරනවා මේ වෙලාවේ මට හොඳ ඔපචුනිටි එකක් මට අරන් දුන්නේ මේ කතා කරන්න. මොකද ඒ ගෙනාපු හැම බල්ලෙක්ම මගේ දැන් රොට්වයිලර් වුණත් මගේ එක බල්ලෙක් මේ දවස්වල ඉන්නවා රුමේනියාවේ ගිහලා ෂෝ එකකට. ඒත් මම විරාජ්ගෙන් ගත්ත බල්ලෝ. ඉතින් මම මොකද මේ වගේ ගානක් වේදන් කරන කෙනෙක් කැමති නැහැ කවදාවත් බල්ලෙක් ගෙනාවට පස්සේ ප්‍රශ්නයක් අහන මිනිස්සෙක්ගෙන්. ඒ කියන්නේ මම කකුල ඇදයි, බල්ලා ඇක්ටිව් නැහැ, බල්ලා පැටව් දාන්නේ. ඊට වඩා බලන්නම ඕන දෙයක් තමයි බ්ලඩ් ලයින් එක. ඉතින් අපි ඉන්න බ්ලඩ් ලයින් එක බල්ලෙක් මෙහෙට ගැලලා තේරුමක් නැහැ. ඉතින් මම ඩොග් ආජන්ටිනා ගේනකොටත් ගෙනාවේ අලුත්ම බ්ලඩ් ලයින්ස් වල බල්ලෙක්. ඉතින් අපේ ඉතින් ඇත්තටම ලොකු ගානක් වීදම් කරලා ගේනකොට එතන වගකීමක් තියෙන්නත් ඕනේ සුනකේ. ඒක මෙහෙමයි, ඒක විශ්වාසවන්තකම. මොකද විරාජ් ෆර්නැන්ඩෝ කියන්නේ ගොඩක් මම දන්නා මිනිස්සු කෝ වගේ වුණත් විරාජ් ෆර්නැන්ඩෝ කියන මනුස්සයා ඇත්තටම මට කියපු හැම දෙයක්ම ඒ විදිහටම කරලා දුන්නා. ඇත්තටම බල්ලා ගත්ත වෙලේ ඉඳලම යාමට මගේ ෆොටෝස් එව්වා. වීඩියෝස් එව්වා. බල්ලා කොයි වගේද කියන එක. ඒතර බල්ලා මට ආඩර් කරපු දවසේ ඉඳලා මට මාසයක් විතර ගියා බල්ලා මෙහෙට ගේන්නේ. ඒ මාසය තුළත බල්ලාගේ මූවමන්ට්ස් මට ඔක්කොම එව්වා බලන්න. ඉතින් මට කිසිම සැකයක් හිතුනේ නැහැ. මම මේ සල්ලි යොදවපු බල්ලා තමයි එන්නේ කියන එක මට කෙලින්ම හිතුණා. මොකද සමහරවිට අපි බල්ලෝ තෝරද්දී යුරෝපයෙන් හරි වෙන රටකින් හරි ගේද්දී ඒ බල්ලෝ අපි පේ කරන බල්ලෝ නෙමෙයි ගොඩක් වෙලාවට අපි ලංකාවට ලැබෙන්නේ. ඒ බල්ලන්ගේ මොකක් හරි අඩුපාඩුකමක් තියෙනවා. එතකොට ඒකට වොරන්ටියක් ගන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ බල්ලා ගැන වගකීමක් දරන කෙනෙක් නැහැ. ඉතින් මම ඒ අතින් ගොඩක් තැන්ක්ස් කරනවා මේ විරාජ් ෆර්නැන්ඩෝට මේ වගේ මට බල්ලෝ ගෙනල්ලා දෙනවට. ඉතින් අපි කතා කරොත් දැන් අපි දන්නවා ගොඩක් මිලා දෙකයි. ඒ වගේම අනිවාර්ය වගකීමක් තියෙනවා. ඉතින් දැන් මේ වගේ බල්ලෙක් ගෙනල්ලා මෙතනින් එහාට දැන් මේ ෆීමේල් කෙනෙක් මොකද තියෙන අරමුණ? මෙතනින් එහාට ෆීමේල් කෙනෙක් දැන් ඔයගා මේල් කෙනෙකුත් ඉන්නවා. දැන් ෆීමේල් කෙනෙකුත් ඉන්නවා. මෙතනින් එහාට මොකක්ද තියෙන අරමුණ මේගොල්ලන්ගේ? මෙහෙමයි. දැන් අපි මේ වගේ බල්ලෙක්ට ගොඩක් වෙලාට සල්ලි වේදන් කරන්න අමාරුයි අපේ ලංකාවේ කට්ටියට. ඉතින් එක කොට්ටාසයක් ඉන්නවා ඒගොල්ලන් කැමති ලොකු ගණන් දීලා බල්ලෝ ගේන. අලුත් බ්‍රීඩ් එකක් ගේද්දී සමහරට ගොඩක් වෙලාට මිනිස්සු මේ වගේ මුදලක් වැය කරන්න දෙපාරක් තුන්පාරක් හිතනවා. හේතුව මේගොල්ලන් ලංකාවේ ක්‍රොස් කරන්න පුළුවන් වෙයිද? මේගොල්ලන් පැටව ගන්න පුළුවන් වෙයිද? ඊට පස්සේ මේගොල්ලන් මිලක් නියම කරන්න පුළුවන් වෙයිද? අපි කිව්වොත් එහෙම රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක. ඒ කියන්නේ අපි යොදවපු මුදල ආපහු ලැබෙන ප්‍රමාණය කොච්චර කාලයක්ද කියන එකේ ඩවුට් එකක් තියෙනවා. ඉතින් මකට ඕන කරලා තියෙන්නේ හොඳ බ්‍රීඩ් එකක් ලංකාවට ගෙනල්ලා අපි ගෙමුකෝ මේ මම ගෙනාපු ගානට වඩා භාගික ගානකට මට පැටියෙක් දෙන්න පුළුවන් නම් ලංකාවෙ ඉන්න කට්ටියට මම සන්තෝෂයි. මොකද මේ බ්‍රීඩ් එක හැමෝම අතර යනවා. ඒ වගේම ඩොග් ආජන්ටිනා ආස කට්ටිය ගොඩක් දැන් ලංකාවේ ඉන්නවා. මම දැක්කා මේ ෂිප්මන්ස් වල ඊපෙර දාපු අය තව ෆීමේල් පැටව දෙන්නෙක් කියලා හිටියා.
ඒවගේම තව මේල් පැටියෙක් ආවිල්ලා හිටියා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉන්ට්‍රස්ට් එක ඇවිල්ලා තියෙනවා. ඩොගෝ ආජෙන්ටිනා ගැන. හැබැයි ඒකෙදි මුලින්ම අපි තෑන්ක්ස් කරන්න ඕන පෙට් මීඩියාකට. මොකද ඒගොල්ලන් තමයි මේ ඩොගෝ ආජෙන්ටිනා ප්‍රොමෝට් කරේ ලංකාවේ. ඉතින් මම ආසයි ඒ වගේ ඔගලන් එක්ක එකතු වෙලා තවත් බ්‍රීඩ් එකක් අලුතෙන් ලංකාවට ගේන්න. එතනදිත් මම තෝරගන්නේ මිස් විරාජ් ෆ්‍රෙන්ඩොම තමයි. මගේ බල්ලෝගේ. ඩෝගෝ ආජෙන්ටිනෝ දැන් බ්‍රීඩ් වෙනවා ඉස්සරහට සහ දැන් මෙතනින් එහාට මිනිස්සු හොයනවා ඩෝගෝ ආජෙන්ටිනෝ ගැන. තමන්ගේ පවුලට සුරතලෙක් විදියට සහ පවුලේ සමාජිකයෙක් විදියට ඩෝගෝ ආජෙන්ටිනෝ කෙනෙක් එනවා. එහෙම ගන්න කෙනෙක්ට ඩෝගෝ ආජෙන්ටිනෝ කෙනෙක් ගෙදරට ගේන්න කලින් තමන්ට තියෙන්න ඕන සුදුසුකම්. මෙයාව බලා ගන්න පුළුවන්ද, ආදර දෙන්න පුළුවන්ද, තමන් බිසි වෙන්න පුළුවන්. ඒ වගේ මොන වගේ පවුල් පරිසරයක් තියෙන කෙනෙක්ට ඩෝගෝ ආජෙන්ටිනෝ කෙනෙක් හරියන්නේ? මෙහෙමයි. මේ ඕනම සතෙක් අපිට දරුණු විදිහට හදන්න පුළුවන්, හුරුතලට හදන්න පුළුවන්. ඒක තියෙන්නේ සම්පූර්ණයෙන්ම අයිතිකරුවතේ. ඒ කියන්නේ මේ සමාහට ගොඩාක් අර අපි කියන වන් මාස් ඩොග්, වන් මාස් ඩොග් කියලා. ඇත්තම කිව්වොත් එහෙම විරාජ් ෆ්‍රෙන්ඩෝ ගෙනාපු එක බල්ලෙක්වත් වන් මාස් ඩොග්ස නෙමෙයි. ඕන කෙනෙක්ට හසුරවන්න පුළුවන්. මොකද පෙට් මීඩියා මං හිතන්නේ කරපු වීඩියෝස් ඔක්කොම වගේ මං දැක්කා. ඒ බල්ලෝ හරි සුරතල් ගෙදර කට්ටියත් එක්ක, ගෙදර දරුවොත් එක්ක, එන කට්ටිය විසිරස්ලත් එක්ක විශේෂයෙන්ම හුරුතලට හදලා තියෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා ලොකු පරිසරයක් අලුතෙන් හදන දෙයක් නැහැ මේගොල්ලන්ට. මේගොල්ලන් ගෙනෙලා ඕන කෙනෙක්ට කන්න බොන්න දීලා මේගොල්ලන්ගේ වෙලාවට ඉන්ජෙක්ෂන්ස් ටික දුන්නා නම් මේ බල්ලෝ හොඳ තත්ත්වෙක ඉන්නවා. මේගොල්ලන්ට අවශ්‍ය පොඩක් දුවන්න පයින් ඕන. මොකද මේගොල්ලන් කැලේට හුරු වෙච්ච බල්ලෝ. ඒක හින්දා මේගොල්ලන්ට දුවන්න ඉඩකඩ තියෙන්න ඕන. ඒ අරෙන්න කිසිම අමුතුවෙන් සංගසන්න පරිසරයක් අවශ්‍ය නැහැ ගෙදරකට. ඒ වගේම තමයි මේගොල්ලන් අපිට ඕන නම් ගාඩ් ඩොග් කෙනෙක් විදිහට හදන්න, වොච් ඩොග් කෙනෙක් විදිහට හදන්න ඒකත් කරන්න පුළුවන්. ඒක තියෙන ට්‍රේනර් ගැතේ. අපි හොඳ ට්‍රේනර් කෙනෙක් හම්බුනොත් එහෙම මේ බල්ලා අයිතිකාරයට එයාට පුළුවන් මෙයාව එයාට අවශ්‍ය පරිදි සකස ගන්න. ඒ කියන්නේ මෙයාව අපි හුරුතලට ගිය ඇතුලේ දාන් හදනවද, එහෙම නැත්නම් එයාට ලොකු වත්තක් තියෙනවද, ඒගලන්ට කාඩ් කරන්න ඕන නම්, ඒ කියන්නේ සොර සතුරන්ගෙන් බේර ගන්න ඕන නම් මෙයා ආයිඩියල්ම බල්ලෙක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ට්‍රේනර් ගැතේ තමයි තියෙන්නේ. ට්‍රේනර්ට පුළුවන් ට්‍රේන් කරන්න මෙයා වොච් ඩොග් කෙනෙක් විදිහට. ඒ කියන්නේ මෙයාට සෑහෙන ලොකු ඉවක් තියෙන බල්ලෙක්. ඉතින් ඇත්තටම ඉන්ටෙලිජන්ස් එක අතින් ගත්තත් මෙයා ගොඩක් ඉදිරියෙන් ඉන්න සුනගේ. ඉතින් ඒ වගේම තමයි ඉස්සරහට දැන් මෙයාව දැන් ගෙඩට අරන් ගිහිල්ලා. එතකොට ඩෝගෝ ආජෙන්ටිනෝ කෙනෙක්ව මේන්ටේන් කරනවා කියන එක ඒගොල්ලන්ට කෑම බීම දෙනවා කියන එක අපිට ආවට ගියාට කරන්න බෑනේ. අපි සාමාන්‍යයෙන් ස්ට්‍රීට් ඩෝග් කෙනෙක්ට වගේ නෙමෙයිනේ. ඉතින් මේගොල්ලන්ගේ යම්කිසි ක්වලිටියක් අපි මේන්ටේන් කරන්න ඕනේ. එතකොට නවකෙක්ට, ආධුනිකෙක්ට ඩෝගෝ ආජෙන්ටිනෝ කෙනෙක් හදනවනම් අපිට ඒගොල්ලන්ගේ ආහාර රටාව කොහොමද වෙන්නේ? අපි ඒ ගැන කතා කරමු. ඔතන හොඳ ප්‍රශ්නයක් ඔය යොමු කළේ. මම ලංකාවට එන ඉම්පෝර්ටඩ් කෑම ගැන මගේ කිසිම විශ්වාසයක් නැහැ. ඇත්තම කිව්වොත් මම මේ බ්‍රීඩර් කෙනෙක් විදිහට මම කියන්නේ අපි මෙයාලට ෆ්‍රෙෂ් මීට් දෙන්නේ. ෆ්‍රෙෂ් මීට් උදේට හවසට දෙනවා. ඊට අමතරව අපි මේ කෝට් එකට අපි කිරි දෙනවා මේගලන්ට. ඊට අමතරව විටමින් ජාති නම් අපි එච්චර පාවිච්චි කරන්නේ නැහැ මේගලන්ට. මොකද හරි හමම් වේලක්. ඒ කියන්නේ මස් කිලෝ එකක් වගේ. සමහර කට්ටිය හරක් මස් කියලා වලට ගේන්නේ නැහැ. ඒ කට්ටියට පුළුවන් කුකුල් මස් දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය නම් බත් ටිකක් කලවම් කරන්න පුළුවන්. ඒ වගේම මේ කෝට් එක ලස්සනට තියෙන නම් අනිවාර්යයෙන් කිරි ටිකක් දෙන්න ඕනේ මේ බල්ලෙකුට. දෙයිලා හදනවා. ඊට අමතරව මේගලන්ගේ ඉන්ජෙක්ෂන්ස් ටික වෙලාවට දෙන්න ඕන. වැක්සින්ස් ටික වෙලාවට කරන්න ඕන මේ බල්ලෙක් නිරෝගී සම්පන්නව තියාගන්න. ඉතින් ඇත්තටම මේ රෝමිඩ් දෙනකොට පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ සමහර සුනගයන්ට රෝමිඩ් දෙන්න අනුමත කරන්නේ නැහැ මිනිස්සු සහ ડોක්ටර්ස්ලා. අපි ඒ ගැන කතා කරොත් මොකද මේ රෝමිඩ් දෙන්න බැරි නම් කාට හරි පොඩ්ඩක් තම්බලා දෙන්න ප්‍රශ්නයක් නැහැ. අපි ගමු උණු වතුර ටිකක් තියලා ලුණු පොඩ්ඩක් දාලා ඒක තම්බලා දෙන්න. ප්‍රශ්නයක් නැහැ. එම් කිසිම මේකක් නැහැ මෙගලන් කනවා. දැන් මේගලන් නම් ගෙනාපු දවස් මොකද මේගලන් ඇවිල්ලා මෙයා ඇවිල්ලා ලංකාවට දැන් සුමාන දෙකක් විතර ඉන්නවා. මෙයා ආද වෙනකන් අපි දෙන්නේ මේ විදිහට කෑම වෙනසක් කරලා නැහැ. මොකද මම කිසිම ඩ්‍රයි ෆුඩ් එකක් මට දෙන්නේ නැහැ. මොකද ඩ්‍රයි ෆුඩ් ගැන මට ලොකු විශ්වාසයක් නැහැ එන ඒවා ගැන. ඉතින් මේගලන් මේ නිරෝගීව ශක්තිමත්ව තියෙන මම රෝමීට් විතරයි දෙන්නේ. ඔව්. ඉතනොත් يعني සමහර වෙලාවට අපි බත් පොඩ්ඩකුත් කලවම් කරලා දෙනවා. මේගලන්ට නිකන් කෑම මදි කියන එක අපිට දැනෙනවනේ සමහරට. අපි බල්ලට ආදරේ නම් හිතනවා මෙයා කෑම මදි වෙන්නේ නැති කියලා. මොන බත් පොඩ්ඩක් කලවම් කරලා දෙනවා. ඒ ආරෙන්න කිසිම දෙයක් මම දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. විටමින් එකක්වත් මම මෙයාට දෙන්නේ නැහැ. කෑමෙන්ම තමයි කෑමයි අනිත් එක තමයි පිරිසිදු වතුර දෙන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට මේගලන් බොන භාජනේ වතුර දෙන භාජන දෙන වතුර බොන භාජනේ ඒක පිරිසිදු තියන්න ඕනේ. මොකද වතුර තමයි නම්බර් 1 බැක්ටීරියා හැදෙන්නේ. කෑම වලටත් වඩා ඉක්මනින් බැක්ටීරියා හැදෙනවා. ඒ බැක්ටීරියා growth එක නැති කරන්නේ හැමදෙස්sem වතුර දෙනකොට වතුර කෝප්පය හොදලා දුන්නොත් දාන භාජනේ ඉතාමත් හොඳයි. ඒ වගේම පිරිසිදු වතුර දෙන්න ඕනේ මේගලන්ට.
ඇතන මේ සුනුකේට සුනුකෙක් වගේ නෙමේ තමන් වතර බොන තමන් ඉන්න පිරිසිදුව කොහොමද තමන් ආහාර පාන අනුභව කරන්නේ කොහොමද අන්න ඒ වගේම තමන්ගේ පවුලේ කෙනෙක්ට වගේ සලකන්න තමන්ගේ සුරතලට ඒ ආදරේ ඒ රැකවරණය සහ ඒ වටිනාකම ලබා දෙන්න ඉතින් හැමදාම සිලෝන් පෙට් මීඩියා එවිනුවෙන් පෙනී සිටිනවා සහ එවිනුවෙන් ආදර්ශමත් වෙනවා ඉතින් අපි කතා කරොත් ඩොක්ටර් තව ඉස්සරහට දැන් මේ ඩෝගෝ ආජින්නෝ බ්‍රීඩ් වල එලීට් එනවා එතකොට කොයි වගේ කාලෙකින් ඩෝගෝ ආජින්නෝ පැටව් අපිට බලන්න පුළුවන්ද මම හිතන්නේ දැන්ට සුභාරංචියක් තියෙනවා මෙයා දැන් පැටව් දාන කාලේ යමු වෙලා ඉන්නේ ඉතින් මම හිතන්නේ මෙයාගේ ඉන්න පරිමිසතත් මගේ ළඟ ඉන්නවා තව මාස 3ක් වගේ යනකොට අපි පෙට් මීඩියාත් එක්කම කරමු මේ වීඩියෝ එක එතකොට පැටව් පළවෙනි පාර ලංකාවේ ෆස්ට් ස්ප්‍රීඩ් එක and පළවෙනි පැටව් ටික අපි පෙට් මීඩියාකෙම පෙන්නමු ලෝකයේ ඉන්න හැමෝටම බලාගන්න අනේ ඉතින් ඒ සුභාරංචියත් එක්ක ඉතින් අපි කතා කරා ඩෝගෝ ආජෙන්ටිනෝ ලංකාවේ තාම බ්‍රීඩින් සහ පැටව් වලට මාකට් එකක් හැදිලා නැහැ අපිට මොන වගේ මාකට් එකක් මේ ඩෝගෝ ආජෙන්ටිනෝත් ඇවිල්ලා කානි ක්‍රෝසෝ වගේම ගාඩියන් ඩොග් කෙනෙක් සහ ඒ වගේම හොඳ වකින් ලයින් එකක් තියෙනවා අපි කතා කරොත් කොයි වගේ මුදලකට පැටියෙක් සාමාන්‍යයෙන් අපිට නිශ්චිත කරන්න බෑ සාමාන්‍යයෙන් මොන වගේ මුදලකට අපිට ගන්න පුළුවන් කියලා. ආ කියපු වෙනදම නිසාක මම කියන්නම් ඔයගලන් මේ කානි ක්‍රූසොත් එක්ක වීඩියෝස් කරා මම ඉතින් ඉදිරියට. කානි ක්‍රූසොත් ලංකාවට එනකොට ලංකාව හිටියේ නෑ බ්‍රෑන්ඩ් එක. ඊට පස්සේ තමයි හැමෝම අතර ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. අද මම හිතන්නේ කානි ක්‍රූස පැටියෙක් ලක්ෂ 3 මාර්ගකට හතරකට වගේ හිමි කරනවා. ඒ කියන්නේ ඒ තරම් මිනිස්සුන්ට ආසාවක් ඇතිලා තියෙනවා. ඒ ආසාව ඉතින් ඕගොල්ලන් තමයි ඇති කරේ හැමෝටම මේ පෙන්න සතුටික. ඉතින් මම හිතන්නේ ඩොගෝත් ඒ වගේ වෙයි. ඩොගෝ මම හිතන්නේ මේ බල්ලෙක් අපි ලංකාවට ගේන ලොකු සතෙක්ක ලක්ෂ 10ක් විතර යනවා. ඉතින් මිනිස්සුන්ට පුළුවන් ඊට භාගයටත් අඩුවෙන් ඒ පැටියෙක් මිලදී ගන්න. අරගෙන හදන්න. ඉතින් මම හිතන්නේ ඒ අතරින් ඒ වගේ ගියොත් මේක කානි ක්‍රූස වගේම එක්තරා ඉක්මනින් ව්‍යාප්ත වෙන්න පුළුවන්. කො දැන්ටමත් හැමෝම හරි ආසාවෙන් අහනවා මේ කොහෙන්ද ගෙනාවේ කවුද ගෙනල් දුන්නේ මේගලංගි ගණන් කීයද පැටව් කවද්ද දෙන්න පුළුවන් ඒ වගේ මගේ මටත් සෑහෙන ප්‍රශ්න තියෙනවා කට්ටියෙන් අහන. ඉතින් ඒක අපි ඕගොල්ලන් හරහාම ලෝකෙටම පෙන්නමු පැටව් ආපුවා ලංකාව ඉස්සෙල්ලම කොහොමද කියලා. අනිවාර්යයෙන්. ඉතින් මේ පළවෙනි ලිටරෙත් එක්ක ඉස්සරහ ලිටරෙක එළියට එනවා. මොකද ලොකු තරඟයක් තියෙයි ඩෝගෝ ආජින්ටෝ කෙනෙක්ව ගන්න ලොකු තරඟයක් තියෙයි. ඉතින් මේ ඒ වෙනුවෙන් අනිවාර්යෙන් අපි පල්ලෙහා දුරකථන අංක අපි දාලා තියෙනවා සඳහන් කරලා තියෙනවා. ඔයගලන්ට නම්බර් සරහා කන්ටැක්ට් කරගෙන පළවෙනි ලිටර එකේම ඔයගලන්ගේ වෙන් කිරීම කරගන්න සහ කතා කරන්න හොඳම ක්වොලිටි ඩෝගෝ ආජින්ටිනෝ කෙනෙක්. ඕගොල්ලෝ කලින් වීඩියෝ එකේ දැකලා ඇති අපේ මේල් ඩෝගෝ ආජින්ටිනෝ යාගේ ෆීචර්ස් ගැන යාගේ ස්ටෑන්ඩඩ්ස් ගැන අපි ඒක කතා කරමු අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් බලන්න අපි ඒකත් ටැග් කරලා තියෙනවා. ඉතින් ෆොටෝස් අපි දාලා තියෙනවා. ඉතින් ඔයගලන්ට ඒ අදාළ ක්වොලිටිස් ෆීචර්ස් එක්කම පැටවු මිලදී ගන්න අනිවාර්යෙන් කතා කරන්න. ඉතින් අපි ඩොක්ටර් තව ඉදිරියට අපි තව කතා කරොත් ඩොග් ආජිත්‍රම පැටවුන්ගේ ඒගොල්ලන්ගේ ළමා කාලේ මේගොල්ලන්ගේ පෝෂණීය මට්ටම ගැන අපේ සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඒ ක්වලිටි එක එයා ලොකු එකයි අරන් එන්න ඕන. අපි ඒ ගැන විශේෂයෙන් මොනවද සැලකිලිමත් වෙන්න ඕන, ඒගොල්ලන්ගේ කෑම් බීම ආහාර වේල් කොහොමද වෙන්නේ අපි ඒ ගැන කතා කරොත්. දැන්ට මේ මෙයා ලොකු අයට නම් අපි ආහාර වේල් දෙකක් යනවා. ඊට මැද්දෙන් අපි යෝගට් එකක් වගේ දෙයක් දෙනවා. කිරිත් කිරිත් දෙනවා. ඉතින් ගොඩක් වෙලාවට පැටියෙක් ගතට පස්සේ පැටවුන්ට සාමාන්‍යයෙන් අපි ලොකු හෙවි මීල් එකක් දෙන්නේ නැහැ. මුල හරියේදී යන්නේ අපි ගොඩක් අය ඩ්‍රයි ෆුඩ් තමයි ගොඩක් අය පුරුදු කරලා තියෙන්නේ. බට් මගේ නම් මේක මුල් කාලේ ඉඳලම යාට ෆ්‍රෙෂ් මීල් දෙන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒගොල්ලන්ගේ වර්ධන කාලය තියෙන පොඩි කාලේ. ඒ කාලෙදී වැඩියෙන්ම අපි මං හිතන්නේ මේ දැන් පැටියෙක් ගත්තන් පස්සේ කෙනෙක් කෙලින්ම යන්නේ වෙට් කෙනෙක් ළඟට. ඉතින් වෙට්ගේ ඇඩ්වයිස් එක අනුව තමයි කැම දෙන්නේ ගොඩක් වෙලාට. මොකද මට පැටියෙක් ගැන මේ ගොඩක් ඇෂුරන්ස් එකක් දෙන්න බෑ ඒගොල්ලන්ට කැම දෙන එක ගැන. මොකද ගිනියන එක කෙනෙක් කොයි විදිහට කැම දෙනවද කියලා මම දන්නේ නැහැ. ඔව් ඒකෙන්ද මගේ නම් ප්‍රධානම දේ තමයි පැටියා කාලෙදී දෙන්න පුළුවන් පෝෂණීය දේවල් අපි ලබා දෙන්න ඕන අනිවාර්යයෙන්ම. එතකොට එතන තමයි growth එක පටන් ගන්නෙ. මොකද අපි දරුවෙක් ගත්තත් දරුවෙන්ට කන්න දෙනා වගේ තමයි සතුන්ට අපි කන්න බොන්න දෙන්නේ. ඒගොල්ලන්ගේ කෑම වේල් ප්‍රමාණය සහ ඒගොල්ලන්ගේ පෝෂණ මට්ටම ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕන. ඔව් නැතුව මුල් කාලේදී අපි හරියට විටමින්ස් ටික, ඒගොල්ලන්ගේ පණුවන්ට බෙහෙත් ටික, පාවෝ ඉන්ජෙක්ෂන් එක, ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම අපි කළ යුතුයි. ඉතින් ડોක්ටර් බ්‍රීඩර් කෙනෙක් විදිහට ඩෝගෝ ආජෙන්ටිනෝ පැටව තව ඉස්සරහට එළියට එනකොට සහ ඒ බ්‍රීඩින් වෙනකොට මේ පැටවුන්ගේ ක්වලිටි එක සහ බ්‍රීඩින් ක්වලිටි එක බ්‍රීඩින් ස්ටෑන්ඩඩ් එක තියාගන්න මොනවද බ්‍රීඩර් කෙනෙක් විදිහට ගන්න ඕන ක්‍රියාමාර්ග අපි ඒ ගැන ටිකක් කතා කරොත් මෙහෙමයි නිසංක. දැන් අපි බ්‍රීඩර් කෙනෙක් වුණාම ගොඩක්ම අපි දෙන බල්ලා පැටව් ඒ පැටව් ඇත්තටම හරි ආකාරයෙන් මිනිස්සුන් ලබා දෙන්න ඕන. මොකද හැමතිස්සෙම මේ වගේ අලුත් බ්‍රීඩ් එකක් ආපුවාම ලංකාවට අපි ඒ මිල ටිකක් අධිකයි.
එතකොට මිල දීලා මිනිස්සෙක් මිල දීලා සතෙක් ගෙනියන්නේ ඇවිල්ලා ඒ ක්වොලිටි එකේ බල්ලෙක් ඕන හින්දා. එතකොට මගේ අපි බ්‍රෑන්ඩ් මුනාස් කම්පැනි එක බ්‍රෑන්ඩ් මුනාස් කියන්නේ අපි ඩොග් බ්‍රීඩින් කරනවා අපිට ෆිෂ් ඇන් පෙට්ස්ලා. එතකොට දැන් අපි මේ බ්‍රෑන්ඩ් මුනාස් කියන එකේ තේරුම තමයි බ්‍රෑන්ඩ් තමයි අපේ පළවෙනිම බල්ලා. ඉතින් අපි මේ ලෝගෝ එකට අපි ගත්තේ බ්‍රෑන්ඩ් එක. මොකද බ්‍රෑන්ඩ් ලෝකල් බ්‍රීඩ් බල්ලෙක්. නමුත් ඉතින් ගොඩක් අය හිතන්න පුළුවන් මේ පින්තූරේට අපි ලස්සන බල්ලෙක්ගේ පින්තූරයක් දාය කියලා පිට රටින් බල්ලෙක්ගේ. නමුත් අපි සතාට දෙන රෙස්පෙක්ට් එකක් විදිහට තමයි අපි ලෝගෝ එකට අපේ පළවෙනි බල්ලව ගත්තේ. ඉතින් ඒ වගේ තමයි හැම කෙනෙක්ම සතෙක් ගන්න ආදරෙන් හදන්න. ඉතින් මිල දීලා ගත්ත බල්ලෙක්ගේ කවුරුත් කැමති නැහැ අඩුපාඩුකමක් දකින්න. අපි මං ප්‍රතිපත්තියක් විදිහට බල්ලෙක් එළියට දෙනවා නම් අපේ බ්‍රෑන්ඩ් මුනාස් එකෙන් අපි එයාට පාවෝ එන්නතුත් කරාට පස්සේ විටමින්ස් ටිකක් දීලා තමයි අනිත් එක ප්‍රධානම දේ කේසල් රෙජිස්ට්‍රේෂන් කරන් දෙන එක. මොකද බල්ලෙක්ට කේසල් රෙජිස්ටර් කරන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද ඒගොල්ලන් මයික්‍රෝචිප් එකක් දෙනවා. ඒ කියන්නේ අපේ සුනක නැති වුණොත්. දැන් හිතන්නකෝ සමහර කෙනෙක් ලක්ෂ 3-4ක් දීලා බල්ලෙක් ගතට පස්සේ ඒක සෑහෙන වටිනාකමක්. ඒ කියන්නේ මොටර්සයිකලයක් ගතට වඩා ගණක් වෙනවා. ඒතකොට ඒ බල්ලා නැති වුණොත් එහෙම කවුරු හරි කෙනෙක් මේ වටිනාකම දන්න කෙනෙක් බල්ලා උස්සගෙන ගියොත් එහෙම හරිසි හරි. ඒතකොට බල්ලා හොයා ගන්න බෑ. ඒතකොට කේසල් එකෙන් අපිට දෙනවා මයික්‍රෝචිප් එකක්. ඒ චිප් එක එන්නත් කරනවා බල්ලගේ බෙල්ලට. බෙල්ල උඩ හරියට ඊට පස්සේ අපිට බල්ලා නැති වුණොත් අපිට සැකයක් හිතුනොත් මේ ඉන්නේ අපේ බල්ලා කියලා අපිට පුළුවන් KSL එකෙන් චිප් එක රීඩ් කරලා අපේ බල්ලා දිගට තහවුරු කරගන්න. තහවුරු කරලා කිසිම කෙනෙක්ට කියන්න බෑ බල්ලා මගේ නෙමෙයි කියන එක. ඉතින් අපිට ඕනේ මේ වගේ වටිනාකමින් යුතු සතෙක් අපි ඉඩ දෙනවා නම් ඒ වටිනාකම හැමදාම මිනිස්සු අතර තියෙන්න ඕන. ඒ විදිහට දෙන්න තමයි අපි plan එක. ඉතින් ඇත්තනම ડોක්ටර් කිව්වා වගේම තමයි ඉන්න සුනකයාගේ ක්වලිටි විතරක් නෙමෙයි බ්‍රීඩර්ගේ ජෙනුවින් ගතියක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද ක්වලිටි සුනකයෙක් මාකට් එකට එන්නේ මේ දෙකේම සංයෝගය සහයෝගයක් තියෙන්න ඕනේ. ඉතින් ડોක්ටර් අපි ඇත්තනම දැන් ගොඩක් දේවල් කතා කරා. මොකද අපි ඩීටේල්ස් කලින් කතා කරලා තියෙනවානේ. අද කතා කරේ අලුතෙන් ඩෝගෝ කෙනෙක් අරගෙන හදන කෙනෙක්ට මොන වගේ දේවල්ද එයා දැනගට යුත්තේ කියලා අනිවාර්යයෙන්. ඉතින් මේ වීඩියෝස් දෙකම බලන්න. ඉතින් ඩෝගෝ ආජිටිනුව ගැන ඔයාලගේ තියෙන අදහස් මොනවද? තව මොනවද ගැටලු ගැන අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් ඒ වණිවිඩෙත් එක්ක අනිවාර්යෙන් දිගටම සිලෝන් ෆිට් මීඩියා එක්ක රැඳී ඉන්න. ඉතින් ડોක්ටර් අපි කොහොමද අවසන් කරන්නේ? හරි, අපි එහෙම කියමු. මම ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා ගුණසංක ඔයාටත් ඔයාගේ ටීම් එකටත් නැති වෙයි පිටුපස්සේ ඉන්න කට්ටියටත් අපිත් එක්ක ඇවිල්ලා මේ වගේ ගුණාත්මක බල්ලෝ ගැන අලුත් බ්‍රීඩර්ස් ගැන ලංකාවේ ඉන්න මිනිස්සු දැනුවත් කරනවා ප්‍රධානම දේ එක. මොකද කෙනෙක්ට බල්ලෙක් තෝරගන්න ගණේදී තියෙන ප්‍රශ්න ගැටලු ගොඩාක් තියෙනවා. ඉතින් ඒවා මේ විසඳ ගන්න පුළුවන් එකම මීඩියා එක තමයි ඕගලන්ගේ මීඩියා එක. ඕගලන් කරන මේ වීඩියෝස් ටික. ඉතින් මිනිස්සෙක්ට තියෙන රෙෆරන්ස් එකත් ඕගලන් ගොඩක් වෙලාට. ඒ කියන්නේ හදිසියරි KSL එක හරි. එහෙම නැත්නම් අපි තව කම්පැනික් හරි. දන්නේ නැත්නම් නම්බරයක්වත් හොයාගන්න බැරි නම් එලෙම YouTube එකට ගියම ඔයගලන් හොයාගන්න පුළුවන්. ඒත් ඒකෙන්ද එක ලොකු වගකීමක් ඔයගලන් සෑහෙන ලොකු මෙහෙවරක් කරන්නේ සුරතල් සතුන් හදන කට්ටිය වෙනුවෙන්. මොකද ඒගොල්ලන් දන්නවා දැන් හදිසියක් දැන් අද මේ වීඩියෝ එක බලන කෙනෙක්ට මේ හිතෙනවා ආ ඩොගෝ ආජෙන් නැගෙන අනිසංකගේ දන්නා නැති කියලා. කුණිසංක මල්ලි දන්නා නැති කියලා. ඒත් හැමෝම නිසංකට කෝල් කරන්න පටන් ගන්නවා. ඒත් ඒක එක හොඳ පාත් එකක් අපේ ලැටේ මිනිස්සුන්ට. එතකොට ඒගලන්ට පැටව ගන්න වුණොත් ඔයගලට කතා කරන්න පුළුවන්. කතා කරන්න. එතකොට මම මේ වීඩියෝ එකට සහභාගි වෙච්ච එකෙන් මම ඩොගෝ ආජෙන්ටිනාව ඔයගලන්ට පෙන්නපු එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක ඔයගලන් අතර ගිහිල්ලා පෙට් මීඩියා එකෙන් මේ කරන මෙහෙවර ඔයගලන් තේරුම් අරගෙන මින් ඉදිරියටත් පෙට් මීඩියා එකට මීට වඩා හොඳ අභිජනන සත්තු අපේ රටේ මිනිස්සුන්ට පෙන්නලා තව හොඳ අභිජනන ලංකාවට ගේන්න පුළුවන් වෙන කියලා මම ඔයගලන්ට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බොහොමත්ම ස්තුතියි ඉසං ඔයාටත් ඔයාගේ ටීම් එකටත් මයි එදට ඇවිල්ලා මාත් එක්ක සහභාගී වුණාට මේකට. අයිබෝන්. ඉතින් දා මාස කිහිපයකින් අනිවාර්යෙන් ඩොගෝ ආජිටිනෝ පැටව ලිටර එකක් ඔයගලන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් පල්ලෑ ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක දාලා තිනවා සහ මෙතන පැත්තෙන් අපි නම්බර් එක දාලා තිනවා. අනිවාර්යෙන් කතා කරන්න අමතන්න. ඉතින් ඩොගෝ ආජිටිනෝ පැටියෙක් ඔයාලට ආසනං ආදරය හිතන විදිහට ගෙදර පවුලේ සමාජිකෙක් විදිහට හදන්න. ඉතින් අනිවාර්යෙන් ඩොගෝ ආජිටිනෝ පැටියෙක් ගන්න. ඉතින් පළවෙනි ලිටර එකේ වාසනාවන්තය ඔබ වෙන්න. අනිවාර්යෙන් තවත් මාස කිහිපයකින් ඩොගෝ ආජිටිනෝ තවත් ක්‍රීඩිකක් අරන් ඉන්න බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා. ඉතින් සුනුගලෝලි පාලේ හැමතෙම අදට සුබ දවසක්. අපි ගිහින් එන්නම්.